මතක ඇති කාලෙක අපේ ජීවිතවල ලොකු වෙනස්කමක් ඇති කළේ මේ කොරෝනා වසංගතේ. කෑම බීම, ගමන් බිමන්, ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම වෙනස් කරේ මේ කොරෝනා. ඉතින් අද පින්ක් ලිස්ට් එකෙන් කතා කරන්නේ මේ කොරෝනා කාලේ ෆැෂන් ගැන. ෆේස් මාස්ක් එක මේ කොරෝනා කාලේ අනිවාර්ය අංගයක් වුණා. දැන් අපේ රටේ මාස්ක් එකක් නැතුව යන එකත් දඬුවම් ලැබිය හැකි වරදක් වෙලා. ඉතින් කොරෝනා වලින් වැළකීලා ඉන්න මාස්ක් එකෙන් ලැබෙන්නේ ලොකු උදව්වක්. පහුගිය කාලේ TikTok වල, Instagram වල ගොඩක් වෛරල් ගියා මාස්ක් ඩ්‍රෙස් ගැන. ඒ කියන්නේ ඇඳුමටම මාස්ක් එකක් ඇටච් කරපු ඩ්‍රෙස් එකක්. ගොඩක් YouTubersලා මේ ගැන වීඩියෝත් දාලා තිබුණා. ලංකාවේ ඔයාලට මේ වගේ දේවල් ඒ තරම් දකින්නට ලැබෙන්නේ නැති නිසා මම හිතුවාද මේ මාස්ක් ඩ්‍රෙස් ගැන ඔයගලන්ට හොයලා බලලා කියන්න. ෆේස් මාස්ක් ඩ්‍රෙස් අපි බලමු ටයිප් කරලා. මේ ආවේ ලස්සන ඩිසයින්ස් ටික. බලමු ඉමේජස් වලට ගිහිල්ලා. ලස්සන ඩිසයින්ස් ටිකක් තියෙනවා. හරි ලස්සනයි. ටිකක් වෙනස්. වීඩියෝස් දාලා බලමු. ලොන්ග් ස්ලීව්. ප්‍රිටි ලිටල් තිං. හරි ලස්සනයි. ඩාක් බ්ලැක් එකක්. බලමු බේජ් කල එක. එකත් ලස්සනයි. එකත් ස්කින් කල එකට මැච් වෙනවා. අපි බලමු අනිත් ෆොටෝස් ටිකට ගිහිල්ලා. බ්ලූ එක බලමු. බ්ලූ එකත් ලස්සනයි. ඩාක් ලයිට් බ්ලූ මික්ස් වෙච් එක. මේක ස්පෝටි ලුක් එකක් නම් තියෙනවා බ්ලැක් හින්දා. අපි බලමු අනිත් එක. ආනේ එක වෙනස්. එක නම් ඇනිමල් ප්‍රින්ට් එකක්. මං ඉතින් අඳින්නේ නෑනේ ඇනිමල් ප්‍රින්ට් ඒවා. එක හින්දා අපි බ්ලැක් එකක් බලමු. මේ ආනේ මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රිටි ලිටල් තිං අකුරුත් ප්‍රින්ට් කළා. ලස්සනයි. ඒක නම් මං ආස විදි එකක්. මේක ගත්තා නම් හරි. ඒකේ ප්‍රින්ට් එක නම් ලස්සනයි. බලමු ෆොටෝස් ටික. හොඳයි. ස්ට්‍රෙච් මෙටීරියල් එකක් වගේ තමයි පේන්නේ. බලමු. ආ බේජ් කලෙක්කුත් තියෙනවා. එක පින්ක් බේජ් වගේ මික්ස් එකක්ද කොහෙද? ඒකේ ප්‍රින්ට් එකත් ලස්සනයි. මට ඊට වැඩිය බ්ලැක් එක හොඳයි කියලාත් හිතෙනවා. බලමු එක ලං කරලා. ඒකේ ප්‍රින්ට් එකත් හොඳයි. මට ඊට වඩා මේක හොඳයි. මේක ටිකක් බ්ලැක් ඇන් වයිට් හිඳ මට හිතන එක හොඳයි කියලා. සයිස් 8 සිලෙක්ට් කරා. නපි මට හිතෙන්නේ සයිස් 8 හරි ඇති. දැන් මේක දාලා බලමු ඔඩ එක. කොම ඩිස්කවුන්ට් උත් එක්ක පවුම් 11ක්. එතකොට ෂිපිනුත් ඔක්කොම එකතු කරලා පවුම් 18.99ක් ගියා. ඔන්න හරි. මං කලින් ඉඳන් බල බල හිටියේ ඉතින් මේක ඔඩ කරන්න. මේගොල්ලන්ගේ ස්ටොක් නැතුව තිබ්බනේ. ඔන්න අද නම් යන්තම් ඒ වැඩේ කරගත්තා. දැන් මට හරි සතුටුයි. ඉතින් මේක මං එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ. ආවට පස්සේ මට මේක ඕපන් කරලා ඔගොල්ලන්ට පෙන්වන්නත් පුළුවන්. අපි රිවිව් එකක් කරමු මේක ආවට පස්සේ. එතකොට මට ඇඳලා බලලම ඔගොල්ලන්ට මේක ගැන රිවිව් කරන්න පුළුවන්. ඔන්න ඉතින් මම ඕඩර් කරපු මාස්ක් ඩ්‍රෙස් එක අද තමයි මගේ අතට හම්බුනේ. අද තමයි මේක මට ඩිලිවර් එකෙන් හම්බුනේ. ඉතින් මම මේක අද ඔයාලට පෙන්වන්න අරන් ආවා. ඉතින් අපි බලමු මේක කොයි වගේද කියලා. මම මේක අරලා ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. තියෙන්නේ ඔන්න මං ඕඩර් කරලා ගෙනාපු ඩ්‍රෙස් එක. ඉතින් බලමු මේ මාස්ක් ඩ්‍රෙස් එක කොයි වගේද කියලා. මේක ඇල්ලුවම නම් ගොඩක් සනීපයි. අතට එම හරි සොෆ්ට් ගතියක් දැනෙනවා. හොඳ මෙටීරියල් එකක්. ඒ වගේම තමයි මේකේ මේ මාස්ක් එක. මේ තියෙන මෙතනින් උඩ කොටස තමයි මේගොල්ලෝ මේ මාස්ක් එක
විදිහට හදලා තියෙන්නේ. මේකේ ලේයර්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ ඒ ලේයර්ස් දෙක. මේකේ ලොง ස්ලීව් දාලා තියෙන්නේ ඒගොල්ලන්. මේ තියෙන්නේ ඒකේ කට් එක. මේකේ මැටීරියල් එක ඇත්තටම අපේ රටට ගැලපෙන විදිහට ඇති කියලා මම හිතනවා. මොකද මේ දවස්වල දේශගුණයත් එක්ක අපිට මේක අඳින්න පුළුවන් වෙනවා. ඇත්තටම මේකේ මේ print එක නම් හරි ලස්සනයි. මේකේ මම order කරපු size එකේ මැවිද්ද කියලා අපි බලමු. ඔව් මේකේ size එක UK size 8. ඉතින් මම මේ order කරපු size එකෙන්ම මේක ඇවිත් තියෙනවා. ඒක තමයි ගොඩක්ම විශේෂිත වෙන්නේ. මොකද නැත්තම් ගොඩක් වෙලාවට අපි order කරපුවා ඒ size එකෙන්ම එන්නේත් නැහැ. සමහරවිට ඒ design එකත් නැහැ. පොඩ size ප්‍රශ්න, design ප්‍රශ්න, ඊළඟට material එකේ අවුල්, ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩාක් වෙනවා අපි order කරලා මෙහෙට ඇඳුම් ගෙන්නනකොට. හැබැයි මේක නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මට මේ sponsorship එකකින් හම්බ වෙච්ච එකක් නෙවෙයි. මම සල්ලි ගෙවලා order කළා මට මං ගෙන්නපු එකක්. ඉතින් ඒක හින්දා මං හිතනවා මම ගෙවපු වටිනාකමට මේ ඇඳුම වටී කියලා. ඉතින් බලමු මම මේක තාම ඇඳලා බැලුවේ නැහැ. ඇඳලා බලලා මම ඔයගලන්ට කියන්නම් මේක කොයි වගේද කියලා. ඉතින් ඔන්න මං ඔයාලට පෙන්නන මං අර order කරපු dress එක ඇඳගෙන ආවා. මේ තියෙන්නේ ඒ dress එක. හැබැයි මට නම් නියම ගන්නට තියෙනවා. UK 8 කියලා කියන්නේ මගේ හරියටම මම තෝරන ඩ්‍රෙස් වලට හරියනම ගන්න තමයි. ඉතින් ඔයගොල්ලන් ඕඩර් කරනවා නම් ඔයගොල්ලන්ගේ ශරීරෙ නිමියනුව ඒක ඕඩර් කරලා ගන්න. හැබැයි ඒ වගේම තමයි ඇඟගෙන සැලකිලිමත් වෙන්නත් ඕන. එහෙම නැතුව මේ ඇඳුම් මෙහෙම අඳින්න බෑ. ඕඩර් කරාට හිතේ ආසාව තිබ්බට අඳිනවා නම් සම්පූර්ණයෙන්ම තමන්ගේ ඇඟගෙන සැලකිලිමත් වෙන කෙනෙක්ට මේ ඇඳුම අඳින්න හරි ලේසි. ඉතින් එහෙමනම් බලන්න කොහොමද මේ මාස්ක් එක දැම්මට පස්සේ කියලා. මම එකත් ඔයගොල්ලන්ට දාලා පෙන්නන්නම්. තමයි මේ මාස්ක් එක දැමම තියෙන්නේ. ඉතින් ඔන්න ඔයගලන්ට පුළුවන් පාටි එකකට යනවනම් මේ දවස්වල ඉතින් කොරෝනා තියෙන හින්දා ඔයගලන්ට මාස්ක් එකක් වෙනම දාගෙන යනවට වඩා මේ වගේ ඩ්‍රෙස් එකක් ගත්තොත් මේකෙන් මාස්ක් එක තියෙන හින්දා ඔයගලන්ට මේක පාවිච්චි කරලා පාටි එකට කිසි බයක් නැතුව යන්න. මොකද ලේයර්ස් දෙකක් තියෙන නිසා ඔයගලන්ට මාස්ක් එකක් දානවා වගේම ලොකු පරිස්සමක් මේකෙනුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ගොඩක් ලස්සන ඇති නේද? බලන්න කොහොමද කියලා. ඔයගලන්ට එහෙම ලස්සනයි කියලා පේනවනම් මේ ගැන කමෙන්ට් එකක් දාන්න. ඔබලන්ටත් මේ වගේ ලස්සන ඩ්‍රෙස් එකක් ගන්න ඕන නම් මම ඒකට වෙබ්සයිට් එකේ ලින්ක් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔබලන්ට පුළුවන් එතනින් බලලා ඕඩර් කරලා ගෙන්න ගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක ඔබල හම්බ වෙනකන් ඔබල හැමෝටම සුබ දවසක්.